ඒ පාර ඇවිල්ලා ඇහිලා තියෙනවා. අවුනේ. උඩගන් බෑගල් තිබ්බකද්ද? කොහෙන්ද බෑගල් තිබ්බේ? ඉතින් දොතලක් කියලා තියෙනවා හොඳගන් බෑගල්. බෑගල්. අවුරුදු 15. අංගාර වෙන ගිහත් යනවා උනේ. මතකද? මේ අවුරුදු 15ක් ඇහෙ නැතුව හිටපු කෙනෙක් මේ ගිය සතියේ ඇවිල්ලා මේ අම්මට මගෙන් ඇහිලා තියෙනවා. අපේ දොතලම ලොකු මායත් කියලා තියෙනවා බෑ කියලා. මෙන්න මේ ප්‍රතිපල ගන්න තමයි මම ඔය කෑගහව වල පිටියන්නේ. ගන්නලා. ගන්නෑ ඕගොල්ලෝ මගෙන් හරිද? මට එපා කරවන්න එපා. මාව වාස කරවන්න මෙතන. එතකොට ප්‍රතිපල විපිතයි. එතකොට බලන බලන කෙනා හොඳ මෙතන හොඳ වෙනවා. අපරාධනේ මේ අපි ගාව හැංගෙන්නේ මේ වනේ. අතු දුන්නේ අම්මා. කොහොමද? අම්මා මේ කොහෙන්දලාද මෙතෙන්ට එන්නේ ප්‍රතිකාර ගන්න? සූර්යව. මොකද්ද කනට වෙලා තිබ්බේ? මගේ දුවෙක් හිටුණා. මගේ දුවෙක් හිටුණා. ඔව්. තමයි කන්නේ. ඒකත් කන්නේ. දෙකම හෙන්න තුව ගියා. يعني පොඩ්ඩක්වත් ඇහුන්නේ නැද්ද? ඔයාගේ බෙහෙත් ගත්තා. ඔව්. කොහෙන්ද බෙහෙත් ගත්තේ? බෙහෙ කියලා ඇහින්නේ නැහැ. ඔව්. මේ කොහේ ඉස්පිරිතලෙන්ද ගත්තේ බෙහෙත්? අම්මා. අම්මා. ඒගොල්ලෝ මොනවද කිව්වේ? බෙහෙ කිව්වා මම කරන්නේ. ඇසෙම දෙන්න බෙහෙ කිව්වා. කොච්චර කාලයක් ප්‍රතිකාර කරගත්තද? අවුරුදු 15ක් ප්‍රතිකාර කළා. ඒ කියන්නේ පොඩි ප්‍රමාණයක්වත් ඇහුන්නේ නැද්ද එතකොට? එතකොට මෙතෙන්ට කී වතාවක් එනවද? මෙහාට අවුරුද්දක් නෑ ඇහුනේ. ඒ කියන්නේ කී වතාවක් ආවට පස්සේ දැහෙන්න ගත්තේ? එක වතාවක්. ඒ කියන්නේ හොඳට මෙහෙන්න ගත්තා. එතකොට මෙතෙන්ට කීයක් විතර වේදන් ගියාද? හොඳට මෙහෙනවා. දැන් මෙතන ප්‍රතිකාර කරගන්න අම්මට කීයක් විතර වේදන් වුණාද? මෙතෙන්ට වේද මහත්තයාට මුදලක් වශයෙන් කොච්චරක් ගියාද? ඔව්. රුපියල් 100යි. බුලත් අතකට අද 100යි. ඔව්. එතකොට ඇගට මේ රුපියල් 100ක් බුලත් අතර තියලා ප්‍රතිකාර කරගත්තා. ඉතින් මෙහෙන්න ගත්තා. ඔව්. කොහේ ඉඳලා ආවයි කිව්වේ? සූර්යයෙන්. ඔව්. එයා මගේ නම මොකද්ද? සියාන්ගා. හොඳයි. දැන් හොඳට මෙහෙනවා. ඔව්.